ද රනිල් වික්‍රමසිංහගේ සම්පූර්ණ ක්‍රියාමාර්ගේ බවට පත් වෙලා තිබෙන්නේ අනාගතය ගැන බයක් හදන්න. සජිත් ප්‍රේමදාසත් එහෙමයි. එයයි එයාගේ සහචර කණ්ඩායමයි දැන් පරාජය පිළි අරගෙන ඉවරයි. දැන් ඒගොල්ලෝ අපිට එල්ල කරන චෝදනාව තමයි මොකද්ද? අනාගතයේ බයක්. මතක තියාගන්න. ඔය හැම දිනටම වඩා මේ රට පිළිබඳවත් මේ රටේ ජනතාව පිළිබඳවත් ජාතික ජනබලවේගය අපිට වගකීමක් තියෙනවා. ඒගොල්ලෝ වගකීම් නිරේතව කටයුතු කිරීමේ ප්‍රතිවිපාක තමයි අද අපි මුහුණ දෙන්නේ. දැනුත් එහෙමයි. ද රනිල් වික්‍රමසිංහ බලන්න මීට මාසයකට එකහමාරකට කලින් මේ රටේ රාජ්‍ය සේවකයන් විශාල උද්ඝෝෂණයක යෙදුණා. තමන් ජීවත් වෙන්න ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැහැ, වැටුප ලබා දෙන්න කියලා. ඒතර මොකද කිව්ව රනිල් වික්‍රමසිංහ? සතයක් වැඩි කරන්න බෑ, වැඩි කරොත් කඩා වැටෙනවා කිව්වා. මුදල් අමාත්‍යංශ ලේකම් මෙහෙම තියෙනවා කියලා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කළොත් වැට්බද්ද 121 දක්වා වැඩි කරන්න වෙනවා. කවදද මේ කිව්වේ? ගිය අවුරුද්දේ ජනවාරි වලද? නෑ, මේ පහුගියදා. මේක කිව්වේ පහුගිය ජූලි මාසෙ. හරිද? දැන් මොකද කරන්නේ? දැන් කියනවා ජනවාරි වල ඉඳන් රුපියල් 25000ක දීමනාවක් දෙනවා. ජනවාරි වල ඉඳන් රුපියල් 124ක වැටුප් වැඩිවීමක් කරනවා. එයාට කියන්න පුළුවන්. එයි. එයා පරදිනවනේ. යපරදිනවා නේද? අද කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් කරන් සියලු ගොවිනාය කපහරිනවලු. දැන් රනිල් වික්‍රමසිංහ එහෙම හිතුවම නම් ජනතාවට හිතෙනවා හැමදාම ඡන්ද තිබ්බොත් හොඳයි වගේ. මේ බොරුනේ. ගොවිනාය කපන එක කළ හැකි. හැබැයි ඉස්සරලම කොයි බැංකුවටද ණය, කොච්චරද ණය, මේවා ගැන විගණනයක් කරලා බහණ්ඩාගාරේව දෙනවද, බැංකු වල දරා ගන්න පුළුවන්ද? මේ මොකද්ද වෙලා තියෙන්නේ? පරාජය හමු ඒගොල්ලෝ එවැනි කළ නොහැකි අර්බුදකාරී කතා කියන්න පටන් අරගෙන තිබෙනවා. හරිද? අනිත් පැත්තෙන් බයක් භීතියක් හදන්න පටන් ගන්න තිබෙනවා. හැබැයි අපිට කියන්න තියෙන්නේ මොකද්ද? රනිල් වික්‍රමසිංහ දැන් ප්‍රමාද වැඩි නැද්ද? දැන් ප්‍රමාද වැඩි නැද්ද? දැන් පරක්කුයි නේද? ඔගොල්ලෝ මේ රට ගැන හිතුවනම්, මේ රටේ ජනතාව ගැන හිතුවනම් ඔගොල්ලෝ ගොඩක් දේවල් මීට කලින් කරන්න ඕන දේවල්. හැබැයි අද තමන්ගේ බලය ගිලී යනවා කියලා දැනෙනකොට, ජනතාව තමන් එක්ක නැහැ කියලා හිතෙනකොට, අන්න පරණ පුරුදු නේද ඡන්ද ගුණ්ඩු දෙන්න පටන් අරන් තියෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ ඔයා තාමත් ඉන්නේ පරණ දේශපාලනේ. අපේ රටේ ජනතාව තව දුරටත් තමන්ගේ අත්දැකීම් වලින් ඔප්පු කරලා තිබෙනවා ඡන්ද ගුණ්ඩු වලට අහු වෙන්නේ නැහැ. අහු වෙනවද? අහු වෙනවද? දැන් එක පරණයි. කොච්චර කරාද උක? හැම ඡන්දයක් එනකොටම පඩි වැඩි කරනවා කියනවා. හැම ඡන්දයක් එනකොටම තේදළු මිල වැඩි කරනවා කියනවා. හැම ඡන්දයක් එනකොට වීමිල වැඩි කරනවා කියනවා. හැම ඡන්දයක් එනකොට වරාය රස්සා දෙන්නම් කියනවා. හැම ඡන්දයක් එනකොට පෙට්‍රෝලියම් එකට දාන්නම් කියනවා. හැම ඡන්දයක් එනකොට ඉස්කෝලේ පාසුකම් දෙන්නම් කියනවා. හැම ඡන්දයක් එනකොට අරක්කු ටිකක් දෙනවා. හැම ඡන්දයක් එනකොට බත් පාර්සලයක් දෙනවා. හැම ඡන්දයක් එනකොට තහඩු ටිකක් දෙනවා. හැම ඡන්දයක් එනකොට වැසිකිලි පෝච්චියක් දෙනවා. දුන්නේ නැද්ද? කරේ නැද්ද? ඒවා දැන් පාඩම් ඉගෙන ගන්න නැද්ද? ඒ නිසා තවදුරටත් ඒ කුඩා කුඩා දීමනාවලින් හරවන්න බැරි තරමේ ජනතා අත්දැකීමක්, ජනතා නැගී සිටීමක්, ජාතික ජනබලවේගයත් එක්ක එකතු වීමක් සිදු වී තිබෙනවා.